උතුරු කොරියාව තවත් සුපිරි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. KCNA රාජ්‍ය පුවත් සේවය ජූලි 2 වනදා අඟහරුවාදා ප්‍රකාශ කළේ අත්හදා බැලීම සාර්ථක වූ බවයි. මෙම නව මිසයිලයට මෙට්‍රික් ටොන් 4.5ක වෝහෙඩ් එකක් නැතිනම් ටොන් 4.5ක කුපුරණ ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂයක් රැගෙන යා හැකි. මෙව අත්හදා බැලීම නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා නියමිත බරෙන් යුතු වෝහෙඩ් එකක් භාවිත කර සිදු කළ බව උතුරු කොරියාව වාර්තා කරයි. මේ අලුත් අත්හදා බැලීම සිදුවන්නේ මීට පෙර උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් දියත් කළ බව දකුණු කොරියා හමුදා වාර්තා කිරීමෙන් දිනකට පසුය. කෙසේ වෙතත් දෙවැනි මිසයිලය අසාර්ථකව ඉහළ අහසේදී පුපුරා ගිය බව දකුණු කොරියා හමුදාව සඳහන් කරයි. පළමු මිසයිලය කිලෝමීටර් 600ක් පමණ දුර පියාසර කළ බවත් දෙවැනි මිසයිලයට පියාසර කළ හැකි වූයේ කිලෝමීටර් 120ක් පමණ බවත් දකුණු කොරියානු පුවත් ඒජන්සිය වඩ යොන්හාප් වැඩිදුරටත් වාර්තා කර තිබුණි. ජූලි පළවනදා සඳුදා මේ මිසයිල දෙක දියත් කිරීම සිදු වුණේ දකුණු කොරියාව එක්සත් ජනපදය හා ජපානයේ සිදු කළ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයට කළ අනතුරු ඇඟවීමක් ලෙසය. දකුණු කොරියාව එක්සත් ජනපදය හා ජපානය ආසියානු නේටෝවක් පිහිටුවා ඇති බවට උතුරු කොරියාව චෝදනා කරයි. ජූලි මාසය තුළදී තවත් මෙවැනි සුපිරි විශාල වෝහෙඩ් එකක නැතිනම් සුපිරි මිසයිල ශීර්ෂයක පිපිරුම් බලය පරීක්ෂා කිරීමක් සිදු කරන බව KCNA පවසයි. බැලස්ටික් මිසයිල වල සැලසුම අනුව සාමාන්‍ය අධිබලති පිපිරුම් ද්‍රව්‍ය මෙන්ම රසායනික ජීව විද්‍යාත්මක හෝ න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය රැගෙන යා හැකිය. කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම සුපිරි මිසයිල අත්හදා බැලීම සැබෑවක් විය නොහැකි බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රකාශක කර්නල් ලී සුන් ජුන් පවසයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙතරම් විශාල වෝහෙඩ් අත්හදා බැලීමක් සාර්ථක වූ බව ප්‍රවසීම රැවටීමක් බවයි. දකුණු කොරියානු හමුදාව එක්සත් ජනපදය හා ඒකාබද්ධව උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් ඕනෑම ක්‍රියාකාරකමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ සූදානම පවත්වාගෙන යන බව මාණ්ඩලික ප්‍රකාශකයා පැවසීය. රුසියාව සමග උතුරු කොරියාවේ සම්බන්ධතා වැඩිවීම සම්බන්ධවද දකුණු කොරියාව වැඩිවැඩියෙන් කනස්සල්ලට පත්ව සිටි. කෙසේ වෙතත් උතුරු කොරියාව පවසන්නේ තම රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය මෙන්ම කලාපයේ සාමය වෙනුවෙන් ආසියානු නේටෝවේ ක්‍රියාකාරකම් වලට ආක්‍රමණශීලී සහ අතිමහත් ප්‍රහාර එල්ල කරන බවයි. උතුරු කොරියාව බැලස්ටික් අත්හදා බැලීම් හා න්‍යෂ්ටික දියුණු කිරීම කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පනවා ඇති තත්ත්වයක් තුළය. කිම් ජොන් උන්ගේ පාලනය යටතේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි දියුණු කිරීම් සහ මිසයිල වැඩසටහන් ජාත්‍යන්තර තහනම් සහ සම්බාධක නොතකා පවත්වාගෙන යයි. එමෙන්ම මෑත වසරවලදී න්‍යෂ්ටික බලය සහිත දියුණු මිසයිල බොහෝ ප්‍රමාණයක් නිපදවා ඇත. මෑතක සිට කිම් ජොන් උන් තම පෞරුෂ සංස්කෘතිය නංවාලීමට පියවර ගැනීමට පටන්ගෙන ඇති අතර ඔහුගේ පියාගේ සහ සියාගේ උරුමේ සෙවනැල්ලෙන් ඉවත්වීමට උත්සාහ ගනිමින් සිටි. ප්‍රථම වතාවට උතුරු කොරියානු නිලධාරීන් නායක කිම් ජොන් උන්ගේ රුව සහිත ලාංඡන පැළඳ සිටිනු දක්නට ලැබුණි. ඒ පාලක කම්කරු පක්ෂ රැස්වීමකදීය. කොරියානු නිලධාරීන් කිම් ජොන්ගේ ආඥාදායක පියාගේ සහ සියාගේ පෞරුෂයට ලබා දුන් ගෞරවය ඔහුට ලබා දෙමින් සිටි. උතුරු කොරියානුවන් දශක ගණනාවක් තිස්සේ රටේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ සහ ඔහුගේ පුත් කිම් ජොන් ඉල්ගේ හෝ දෙදෙනාගේම රුව සහිත ලාංඡන පැළඳිය යුතුය. මෙම ලාංඡන පැළඳීම යනු කිම් ඉල් සුන් සහ කිම් ජොන් ඉල් දෙවිවරුන් මෙන් සැලකීමකි. උතුරු කොරියාව පුරා ඔවුන්ගේ ප්‍රතිමා රාශියක් ඇත. ඔවුන්ගේ උපන්දිනයන් රටේ ප්‍රධාන නිවාඩු දින දෙකක් වන අතර ඔවුන්ගේ ඡායාරූප සියලුම නිවෙස් සහ කාර්යාලවල එල්ලා තිබේ. මෑතක සිට කිම් ජොන් උන්ගේ ඡායාරූපයද ඒ රූප දෙක සමගම තිබේ. පාරම්පරික බල හුවමාරුවකදී තමන්ගේ උරුමකාරයා ලෙස යොවුන් වියේ පසුවන දියණිය ඉදිරියට ගෙන ඒමේ උත්සාහයක කිම් ජොන් උන් සිටි. නමුත් විශ්ලේෂකයන් පවසන්නේ වයස අවුරුදු 11ක් වන ඇය උතුරු කොරියාවේ පුරුෂාධිපත්‍ය ධර්ම දුරාවලිය තුළ කිම්ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැඳින්වීමට තවමත් කල් වැඩි බවයි.